පීනස කියන්නේ ගොඩක් බහුල රෝගයක්. අපි අද පීනස ගැන කතා කරමු. පීනස කියන්නේ බෝන් ඕනර් රෝගයක්. මේකට හේතුව වෙන්නේ පරිසරයේ තියෙන වාතයේ තියෙන අංශු වලට තියෙන සංවේදීතාවය. මේ සංවේදීතාවය ශ්වසන පද්ධතියේ ඉහළ කොටස. ඒ කියන්නේ උගුර, නාසය, වාත කෝටරක ආශ්‍රිතව සහ ඇස් වල තියෙන සේස්මල් පටලේ ආශ්‍රිතව සිද්ධ වුණාම අපි කියනවා මේකට පීනස කියලා. අපි කලින් කතා කරා වගේ ඒක පෙනහල්ලේ සහ ශ්වසන පද්ධතියේ පහළ කොටසේ තිබුණාම අපි කියනවා ඇතුම කියලා. ඉතින් පීනස කියන්නේ ඉහළ කොටසේ ඇති වෙන සංවේදීතාවය. මේ සංවේදීතාවයට හේතු වෙන්න පුළුවන් අංශු වර්ග විශාල ප්‍රමාණයක් පරිසරයේ තියෙන පුළුවන්. ඒ හැම අංශුවකටම හැම දිනමත් සංවේදීතාවය වෙන්නේ නැහැ. සමහර අය පමණක් සමහර අංශු වලට සංවේදී වෙනවා. ඒ සංවේදීන අංශු වල අංශු වශයෙන් අපිට විශේෂයෙන්ම දක්වන්න පුළුවන් මේ ඇඳමෙට්ට දූවිල්ලේ තියෙන මයිටාවෙක් නැත්නම් හවුස් ඩස් මයිට් කියලා කියනවා. එයාගේ තියෙන අපද්‍රව්‍ය වලට තියෙන සංවේදීතාවය. ඒ වගේම ශාක වල තියෙන පරාග වලට මල් පරාග වලට තියෙන සංවේදීතාවයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ශාක වල තියෙන විවිධ කොටස් වල සංවේදීතාවයක් වෙන්න පුළුවන්. නැත්නම් සතුන්ගේ තියෙන විවිධ අංශු වලට නැත්නම් උන්ගේ කොරපොතු ඒ වගේම ඇඟෙන් පිට වෙන විවිධ අංශු වලට ඒ වගේම බල්ලන්ගේ පූසන්ගේ ඇති වෙන කෙලවලට කෙලවලින් ඇති වෙන අංශු වලට ඒ වගේම සමහර දිලිර වලින් ඇති වෙන ස්පෝස් අපි කියන දිලිර වල තියෙන බෝ වෙන කොටස් ඒ කොටස් පරිසරයෙන් නික්මුණාම ඒකට ඇති වෙන සංවේදීතාවය ඒ වගේම සමහර පරිසර දූෂණය සහ දූවිලි වල තියෙන සංවේදීතාවයකටත් මේ දේ ඇති වෙන්න පුළුවන්. මෙතෙන්දී අපිට ගොඩක් රෝග ලක්ෂණ තියෙනවා. ඒවා කෙලින්ම පීනසට සම්බන්ධ රෝග ලක්ෂණ තියෙනවා. පීනස සමග ආශ්‍රිතව තියෙන රෝග ලක්ෂණ තියෙනවා. මේකෙන්දී අපිට එක රෝග ලක්ෂණයක් තමයි සොටු දීර ගැලීම. මේ සොටු දීර ගැලීම නාසයෙන් සොටු දීර ගන්නවා. ඒ ගැලීම සාමාන්‍යයෙන් උදේ කාලයේ සහ හවස් කාලයේ නැත්තම් රාත්‍රී කාලයේ මේක තිබෙනවා. ඒනට දවල් වෙනකොට උදේ තිබිලා දවල් වෙනකොට මේක අඩු වෙලා යනවා. නැවතත් රාත්‍රී කාලයේදී මේක සිද්ධ වෙනවා. ඒක සමහර දවස්වල සතියේ දවස් කිහිපයක් තියෙන්න පුළුවන්. සමහර දවස්වල තියෙනවා, සමහර දවස්වල නැති වෙන්නත් පුළුවන්. ඒක තියෙන්නේ විශේෂයෙන්ම උදේ කාලයේදී. ඊට අමතරව මේක ඇස් කැසීම වගේ දෙයක් තියෙන්න පුළුවන්. එතෙන්දී සමහර අයගේ ඇස්වල තුවාල ඊටන් ඇති වෙන්න පුළුවන් කසල. ඒ වගේම කිවිසුම් යාම දෙයක් වෙන්න පුළුවන්. ඒකත් ඒ කිවිසුම් වගේ තත්ත්වයකට උදේ කාලයේදී සහ හවස් කාලෙත් තමයි වැඩිපුර තියෙන්නේ. එහෙම නැත්නම් ඒ කිවිසුම් යාම හොටු දිර ගැලීම තියෙන පුළුවන් මොකක් හරි අපි ඉස්සෙල්ලා කතා කරා වගේ තියෙන අර සංවේදී වෙන අංශු වර්ගයේ පවතින වෙලාවට මේ දේ තියෙන්න පුළුවන්. ඊට අමතරව නාසයේ බ්ලොක් වීම ඒ වගේම කන බ්ලොක් වීම වගේ දෙයක් තියෙන්න පුළුවන්. ඒ වගේ ඌර කැසීම, තල්ල කැසීම වගේ දෙයක් වුණත් මේකෙදි ඇති වෙන්න පුළුවන්. ඒ තමයි කෙලින්ම මේ පීනස නිසා ඇති වෙන කෙලින්ම ඇති වෙන රෝග ලක්ෂණ. ඊට අමතරව ඒ රෝග ලක්ෂණ හැම එකක්ම අපි ඉස්සෙල්ලා කතා කරා වගේම උදේ කාලයේ තිබිලා දවල් කාලයේ අඩු වෙලා රාත්‍රී කාලයේ සමය සාමාන්‍යයෙන් තියෙනවා. ඊට අමතරව අපිට තියෙනවා මේකට ආශ්‍රිතව තියෙන අනිත් රෝග ලක්ෂණ තියෙනවා. ඒ කියන්නේ අනිත් ආශ්‍රිත රෙඩවල් තියෙනවා මේකත් එක්කම ඇදුම රෝගය. ඒ වගේම මේකත් එක්ක රක්ත වාතය නැත්නම් රත්ය කියලා කියන අපි එක්සීමා කියලා කියන ඒව තත්ත්වයක් මේකත් එක්ක තියෙන්න පුළුවන්. ඊට අමතරව මේ දේ ආරයට යනවා නැත්නම් අපි කියන්නේ සමහර පවුලේ කිහිප දෙනෙක් අතර නැත්නම් දෙමාපියන්ගේ සහ දරුවන්ගේ ඒ වගේ නැත්නම් පවුලේ අනිත් සහෝදර සහෝදරියන්ගේ ඒ වගේ කට්ටියගේ ආශ්‍රිතවත් මේ රෝග ලක්ෂණ හෝ ඒ ආශ්‍රිතව ඇති වෙන ඇදුම රෝගය හා හෝ රත් වාතයේ රෝග ලක්ෂණ ඒගොල්ලෝ ගාව තියෙන්න පුළුවන්. ඉතින් එතකොට මේ රෝග ලක්ෂණ හැම එකක්ම අපි සරකලා බලපුවාම තමයි මේකේ පීනස රෝගයේ තත්ත්වයක් තියෙනවා කියලා නිගමනය කරන්න පුළුවන් වෙන්නේ. මෙහිදී නින්දෙදි ගෙරවීමක් ඇති වෙන්න පුළුවන්. මේක සිද්ධ වෙන්නේ නාසයේ සිරවීම නිසා. එතකොට නින්දට බාධාවක් ඇති වෙන්න පුළුවන්. ඒතකොට අපි කියනවා මේ ඔබ්ස්ට්‍රක්ටිව් ස්ලීප් ඇප්නියා කියලා. මෙතෙන්දී ඒ ඔබ්ස්ට්‍රක්ටිව් ස්ලීප් ඇප්නියා කියන තත්ත්වය නිසා ඇති වෙන බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව ඇස් කැසීම නිසා ඇස්වල සියුම් පටකවලට තුවාල ඇතිවීමක් වෙන්න පුළුවන්. ඒ වගේම නාසයට ඇතුළතින් ඇති වෙන බ්ලොක් වීම නිසා
ඒ අවහිර වීමෙන් කන් වලට තියෙන යුෂ්ටයේ ප්‍රණාලිය අවහිර වෙලා යුෂ්ටයේ ප්‍රණාලිය අවහිර වීම නිසා කම් පැසවීමක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ තත්ත්වයන් තමයි කෙලින්ම මේකට ඇති වෙන තත්ත්වයන්. ඊට අමතරව මේ ඇති වෙන්න පුළුවන් මේක සාමාන්‍ය ඉදින්දා ජීවිතේ ඒ කියන්නේ අධ්‍යාපන කටයුතු වලට තමන්ගේ රාජකාරී කටයුතු වලට ඒ වගේම වලට බාධාවක් වෙන්න පුළුවන්. මොකද මේ හොටු ගැලීම ඒ වගේ තත්ත්වයන් නිසා ඊට අමතරව ඔවුන්ගේ quality of life ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ඔවුන්ට සාමාන්‍ය ජීවිතයේදී විනෝදාශ්‍රයයක් ලබා ගන්න කටයුතු වගේ දේවල් කරගන්නකොට නැත්නම් ඒ වගේ දේවල් වලට බාධාවක් ඇති වෙන්න පුළුවන්. මෙතෙන්දී අපිට ක්‍රම කිහිපයකට ප්‍රතිකර්ම කරන්න පුළුවන්. එක ක්‍රමයක් තමයි රෝග ලක්ෂණ පාලනය කර ගැනීම සඳහා ප්‍රතිකර්මයක් తాවකාලිකව කරනවා. ඊට අමතරව රෝගේ වළක්වා ගැනීම සඳහා ප්‍රතිකර්මයක් කරන්න පුළුවන්. ඒක අපි ගොඩක් කරන්නේ නාසය ආශ්‍රිතව කරන ප්‍රතිකර්මයක් ඉදිරියේ තමයි පාවිච්චි කරන්නේ. මීටත් අමතරව රෝගේ නැත්නම් අපි ඉස්සලාගෙන සංවේදීතාවයක් නිසා කියලා ඒ සංවේදීතාවය වෙන අංශ වර්ග වලට නිරාවරණය වීම වළක්වා ගන්නත් පුළුවන්. ඉතින් අපිට මේ ක්‍රම කිහිපය මගින්ම මේ රෝගයට ප්‍රතිකර්මයක් විදිහට කරන්න පුළුවන්. ඊට අමතරව يعني ගොඩක් පාලනය කර ගැනීමට අපහසු රෙඩුන්ට නව ප්‍රතිකර්මයක් තියෙනවා. ඒක සංවේදී බව අඩු කර ගැනීම සඳහා නව ප්‍රතිකර්මයක් තියෙනවා. මේ ප්‍රතිකර්ම සියල්ලම අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ රෝගය සුව කර ගැනීම සඳහා. ඒක සමාජීය වශයෙන් වැදගත් ප්‍රශ්නයක්. මෙතෙන්දී අපි ගොඩක් අය මතයක සිටිනවා මේ ඇදුම රෝගය, පීනස් රෝගය වගේ දේවල් වතුරත් එක්ක නැත්නම් ස්නානයත් එක්ක සම්බන්ධයි කියලා. නැත්නම් ස්නානය කරාම වතුර පාවිච්චි කරාම මේක වැඩි වෙනවා කියලා. මට ඒක වැරදි මතයක්. අපි කලින් කතා කරා වගේ මේ දේවල් ඇති වෙන්නේ වාතයේ තියෙන අංශු වලට තියෙන සංවේදී බවක් නිසා. ඒක විද්‍යාත්මක වතුරත් එක්ක සම්බන්ධයක් නැහැ. ඒ නිසා ඔබ අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැහැ මේ ස්නානය සම්බන්ධයෙන්. එතෙන්දී අපි ස්නානය නොකර සිටියොත් වෙන්නේ අපේ පෞද්ගලික සෞඛ්‍ය නැත්නම් පර්සනල් හයිජින් කියන එක පිරිහෙන එක. ඉතින් ඒක නිසා අපි පිරිසුදු වීම, ස්නානය කිරීම සාමාන්‍ය පරිදි දිනපතාම සිදු කරගත යුතුයි. ඒක ඊට අමතරව මේ කෑම වර්ගවල ගොඩක් වෙලාවට මේ කෑම වර්ග වට්ටෝරුවක් තියෙනවා. සමහර අය විවිධ සීතල කෑම කියලා සමහර දේවල් කන්නේ බොන්නේ නැහැ. සමහරට අපි හිතනවා තැඹිලි කුරුම්බ විවහම් මේක ඇති වෙනවා කියලා. සමහර අය හිතනවා සීතල කෑම කියලා විවිධ වර්ග නම් කරනවා. ඒ දේවල් ඇති කරගත්තාම මේක ඇති වෙනවා කියලා. නමුත් මේ කෑමත් එක්ක විශේෂ සම්බන්ධයක් නැහැ මේ පීනස රෝගේ. ඒක පීනසත් එක්ක වැඩි වෙන්නේ අපි විශ්වාස කරනවා ගොඩක් වෙලාවට ඒවත් එක්ක වැඩි වෙනවා කියලා. එතකොට අපි යම්කිසි කෑමකට ඇලර්ජි ගතිය අපි අඳුනගෙන තියෙනවා නම් ඒක පුද්ගලානුබද්ධයි. ඒ අදාළ පුද්ගලයාට ඒ කෑම දෙන එක සුසුසු නැහැ. ඒක ඒ දෙන්නේ ඒක පීනස රෝගයක් වෙන්න පුළුවන්, පීනස රෝගයේ නොවන පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඒ දෙදෙනාටම අසාත්මිකතාවයක් ඇති වෙන කෑම වර්ග දෙන්න සුසුසු නැහැ. ඊට අමතරව අපි විවිධ කෑම වර්ග විශේෂයෙන් කෑම කාණ්ඩ විදිහට නම් කරලා පාවිච්චි නොකර සිටීම එතරම් නුවණැති ක්‍රියාවක් නෙමෙයි. එතකොට අපිට සමහරවිට ඒ කෑම පාවිච්චි නොගැනීම නිසා අපිට යම්කිසි පාඩුවක් සිද්ධ වෙන්න පුළුවන්. ඒක නිසා අපි කෑම විශේෂ කෑමක් වැළක්වීම සිද්ධ කිරීම අත්‍යවශ්‍ය නැහැ. ඒක විද්‍යානුකූල නැහැ.